සකල සිරින් පිරි ශ්‍රී ලංකාව අමුතුම ගති ඇති රටක් නේ. කාලකට හාල්, කාලකට පාන්, තවත් කාලකට ත්‍රිංගම්, කාලකට සූර්යෝ, වීරයෝ, චන්දියෝ, කාලකට අන්දරය. දැන් අන්දරයලගේ කාලය. මේ සූර්යෝ, වීරයෝ, අන්දරයලගෙන ඇහැගහගෙන හිටපු කට්ටිය හෙවත් ඔක්කොම කෙලිදන්නා කියන කට්ටිය තමයි ලියන කට්ටිය. ඒ කට්ටියෙන් කට්ටියක් නිශ්ශබ්ද විලියම්ලා වුණා. තවත් කට්ටියක් රට රාජ්‍යවලට කොට බැස්සා. මොකද ලිව්වද? ඩෝ! දැන් අන්දරයලගේ වැඩවලට හිනා යන්නේ. ඒක බහුජාතික කොම්පැනි කාලේ. මේ කොම්පැනි එකට ඕන වුණා ඉස්සර කාලේ අපේ රජවරු, මැති ඇමතිවරු පමණක් නොව මුළු රටම හින ඇසූ ඇත්ත අන්දරේලා වගේ කට්ටිය ගැන ඇසූ නැසූ දන්නා නොදන්නා සියලු රසවත් දෑ හොයාගෙන පොතක් ලියන්නට කෙරේ. ගෙන්නවා රට එපාවි පිටරට හිටි නොම්බරේගේ මහා වියති ඕන් දැන් එතුමා ලංකාවේ ලොකුම අන්දරේ හේවා මහදැනමුදා උන්හිටි දැන් හොයන්ට පිටත් හොයාගෙන හොයාගෙන කියා මහදැනමුදා උපන් ගම්මාන නුකුන්නේ හැමිලි ටිකක් තොමු වෙනවා ලපට යවද මොරපු යවද ලපට යන බාල කපුවා නම් මේක දීන හිටියන මහත්තය මොනවද කඩමුටි දියන්නේ කියන පාරියට ඉන්නයි මොකද දන්නවද අපි කොහෙද යන්නේ අපි විදිය නැද දෙන්නේ නැද්ද මං මේ ලොකු නේ තුම්පනේට තා කොච්චර කරන්නේ මහත්තය තුම්පනේ තමා මෙතේ මොනවද මේ පැත්තේ තොරතුරු? තොරතුරු කියන්නේ මහත්තයෝ මේක ප්‍රසිද්ධ ගමක් නෙවෙයි. මහදැන මුත්තා හිටියේ මේ ගමේම තමයි. මේ ලොක්කා ඔය මහදැන මුත්තා සෑහෙන වැඩකාරෙක් නේද? එළ මිනිහගේ වැඩ දැනගත්තා නෝ මහත්තයා කොර ආ එලර් සහ කොර මේ ඔක්කා මේ කියන මහදන මුත්තන් ගන්න කොයි කෙනෙක්ද අම්මේ නිකන් ආන්නේ අරපු වටක් නෑ මේ මහත්තයා වගේම
එතෙමේ කෝබල මේ කෝටු කිදයියා ඉන්නවා ඉන්නවා මොකද ප්‍රශ්නයක්ද යථාර්ථවාදී අභ්‍යන්තර ගැටලුවක්ද වක් බඩිලා හරි හරි ලොක්ක මම සිටිමි සිටිමි කොමේ ඉදිකටු බෙන්ට කොහේ රිංගුවාද හරි හරි මං ආවා ප්‍රමාද වෙලා හරි ආවා බොල් බෑ මුණා හරි හරි කෘතමා මං ඉන්නවා හරියට උදේ පාන්දර ඉස්කෝලේ ගිහිල්ලා වගේ නේ නංගිය වන්නේ ඊට නින්න කුතුමා හරියට බාලන්ස් පන්තිට වගේ නේ අපිට ගරු සැලකිලි පයින් කාලෙදි වැදවල් මහන්සි වී වගේ නේ කට්ටාව හොඳ බඩ ගියා ඇවිතන. හපොයි. මේ ගෝලියෝ වෙන රස්සාව නම් අදින් පස්සේ නවත්තලා දාමු. නැත්නම් අපිට වෙන වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඇත්ත උතුමා. මේ ඉන්න ගෝලියෝ ටික මද? අපෝයි. මට නම් දැන් ඇවිදලා සංසාරෙම එපා වුණා. කවුද? කවුද එනෝ වගේ පේනවා? බලමු බලමු මොකටද එන්නේ කියලා. බලමු බලමු එනවා එනවා. මේ පළාතේ නෙවෙයි වගේ. ඔව්. අපි මේ දුරක ඉඳලා ආවේ. හැබැයි මොන කාරණාවකට යනවද දන්නේ නැහැ. මං තමයි මහතනම. අහලා තියෙනවා මංගෙන. අහලා තියෙනවා. හැබැයි දැකගත්තේ අදයි. තමුන්නාන්සේලා බෑරක්ද? මම මේ ආවේ අලුත් ගෝලියෝ ටිකක් හොයාගන්න. මට පේන්නේ ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැතුව වගේ. ඔයත්ව යන්නේ කොයි වගේ ගෝලියෝද මම හොයන්නේ කීකරුකම තියෙන මගේ නුවණ ලබා ගන්න පුළුවන් කෙනෙක් දෙන්නෙක් විතරයි මී ඇහුණද අපේ කොළු පැටියව මහදර මුට්ටට දුන්නොත් නරකද මමත් ඕකම තමයි හිතුවේ කොළුවට හොඳ නුවණක්කාරයෙක් වෙලා යමක් කමක් දැනගත්ත හැකි එහෙනම් කතා කරලා බලමු ආ උතුමා අපේ මේ කොළු පැටියටනම් නුවණ ටිකක් තියෙනවා මේක බොහොම කීකරු එක ඔබතුමාට කැමතිනම් මේ කොළු අරන් යත හැකි ඔය කොළුවට පුළුවන් ද අපිත් එක්ක යන්න එන්න ඕන්න යන්න එන්න ආවොත් ඔය කොළුවට හුඟක් දේවල් දැනගන්න පුළුවන් මගේ තේරුණාද තේරුණා තේරුණා එහෙමනම් අපි යන්න ඒකත් එහෙමයි එහෙනම් යමු යමු හරි හරි යමු යමු දෙන්න තුන් දෙනා වුණා හස් දින හය දිනා වෙලා තව ඉස්සරහට මොනව වේද මන්දා අපේ කා කවද හරි හොඳ දැනුමුත්ෙක් වෙලා එයි කොහෙන් කෙලවර වේද මන්දා මේවා කොහෙන් කෙලවර වේද මන්දා ඈවතුමා දැන් බලාගෙන යනකොට අලිමදිවට හරක් කිවලු මොකද්ද බුලේ කතාවේ තේරුම කියාපල් කියාපල් අපට දින්න තැනක් නැතුව තවත් එකෙක් අරගෙන යන එක ගැනනේ මේ පැහැදිලි කරගෙන කරගෙන යන්නේ හරි හරි උඹලට ගයක් නැවව ඕනේ මෙන්න මෙතනම හදාගෙන ගිය ඒක හොඳ පිරිසිදු වාතය වතුර අතලක් බාල්දිය ලිදලක් එක්ක හෙලා හිරු එළිය අත්තා පනත්තා මේ මුත්තා කිරිකිත්තා
දන්න කියන මහ දැන මුත්තා අපි ආයෙත් සබේද ගත්තා මෙන්න 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 අපේ මහ දැන මුත්තා අත්තා පනත්තා මී මුත්තා කිරිකිත්ත දන්න කියන මහ දැන මුත්තා අපි ආයේ සබේට ගත්තා මෙන්න 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 අපේ මහ දැන මුත්තා ඔළුව හිරවුණොත් දේරා දේවි අපේ පඬිතුමාවිත් ලිං විකුණන්නට හිතුනොත් විකුණා දෙන්න අපේ පඬිතුමා සමත් අත්තපනත්තා මී මුත්තා කිරිකිත්තා දන්න කියන මොහොදන මුත්තා අපි ආයේ සබේට ගත්තා මෙන්න 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 අපේ මහ දැන මුත්තා ඉහළම තැන්වල අදටත් මහ දැන මුත්තලා නම් ඉන්නවා උගත් පණ්ඩිතකම් කළොත් තවත් හම්ම පහුනම කලක් ලබාවිය අපටත් අත්තපනත්තා මී මුත්තා කිරිකිත්තා දන්න කියන මහ දැන මුත්තා අපි ආයෙත් සබේට ගත්තා මෙන්න 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 අපේ මහ දැන මුත්තා මෙන්න 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 අපේ මහ දැන මුත්තා ඇත්තටම ඔතුමා අපි හැරෙන්නේ දකුණට බුල දකුණට දෙරෙට ඒක හරි දකුණට යන්නේ කොහොමයි වමට නැතුව දකුණට හැරිලා අපි එහෙනම් කෙලීම පස්සෙන් යන් අපි ඉතින් එදා ඉඳන්ම පස්සෙන්ම යන්නේ කියන කෙරුවේ වෙන මොනවද හරි හරි කතාවහගෙන කෙලින් වරෙන් හරිද ඒ පාර ලොකුතැන ගහක් යට නතර වුණා නේ මන්ද මෙයාට ගස් පෙන්නන්න බෑ වරෙව් බොල වරෙව් වඩි ඉස්සලා වරෙව්
මේක වැලගෙඩියද නැත්නම් දෙල් ගෙඩියද? පෙනි හෙලෙනෝ. පෙනි වීරිනෝ. පෙනි වීරිනෝ. පෙනි වීරිනෝ. මටත් උන නැත්තක පාගන්න තමයි ඒක කරගන්නද මේ හතාවේ? ඕක උදවල මං යාපේ ගහන්නේ. මේක මගේ වත්ත. මේ වත්ත කාගේ වුණත් අපට කමක් නැහැ. අපි මෙහට ආවේ වත්ත ගෙනියන්න නෙමෙයි. එහෙනම් කොහොමද ගස් බදාගෙන ඉන්නේ? ඔහේ දන්නවද මං කවුද කියලා? කියන්නතෝ කවුද කියලා කොහොමද දන්නේ? එහෙමනම් දැනගන්නවා. මම තමයි මහදැන පුත්තා. මට රමා වෙන්න උතුමාණෙනි. මම මේ දන්නේ නැතුව අය කතා කළේ. මටත් ඔය වැලකෙඩිය කඩා ගන්න ඕමනා වෙලා තමයි හිටියේ. ඔබතුමාලා ඉතින් කඩනවා නම් ඉතින් මටත් භාගයක් දෙන්න. කඩන්න හොඳ නුවණක් දෙන්න පුළුවන්. හැබැයි ලනුවකුයි පිහියකුයි ඕනේ. ඒක නම් ඒ තරම් දෙයක් නෙවෙයි ඔබතුමානි. මං ගෙදර ගිහලා පටක් ගාලා අරන් එන්නම්. පටක් ගාලා ගියෙ. හොඳයි ඉක්මන් කරලා ගේනවා. ඉක්මන් කරලා ගේනවා. අපිට තවත් වැඩ තියෙනවා. ඔන්න එහෙනම් කියපු විදිහටම ලනුවයි පිහියයි අරගෙන ආවා. මගේ හාමිනේත් තාම ඔබතුමා දැක ගන්න. මේ හාමිනේද? බොහොම හොඳයි ආපු එක. අපි ඔබතුමා ගැන අහලා තියෙනවා. දැකගන්න ලැබිච්ච එක ලොකු වාසනාවක්. ඔව් ඔව්. මේක ලොකු වාසනාවක් වගේම පුරුවේ පිනක්. ඒක නෙවෙයි උතුමාණෙනි. පැලගෙඩිය කඩමුත. ඔව් ඔව්. පුළුවන් තරම් වැලම තමයි කන්න තියෙන්නේ. පැලගෙඩිය කඩන්ට ඉස්සෙල්ලා ගහට යන හැටි දැනගන්න ඕන. එහෙමයි. ඉතින් මට නුවණක් දෙන්නකෝ. ඒ විදිහට කරන්න. ඔය කොයි දේ වුණත් පටන් ගන්න ඕනේ පහලින්. එතකොට තමයි ඉහළට යන්න පුළුවන් වෙන්නේ. තේරුණා? දැන් එක්කිනා පිට එක්කිනා කරට නැගලා ගෙඩියට කිට්ටු කරන එකයි ඇත්. වක් වක් මේ වරෙන් ගෙඩිය තියෙන්නේ ඔහෙ නෙමෙයි ගහේ. ගහේ එක දෙක කෝටු ඇට කෝටු කඩාගෙන දෝ පහත්යන්. හරි හරි බේඩියක නැගපල්ලා. ඊළඟට රබ්බොට හොඳට දෑත බදලා අල්ලගනින්. ඔන්න බලාපල්ලා මගේ වැඩ. හැමදෑම නෑ හැම තැනකම නෑ. ඔන්න බලාගනින්. අපි හිමින් නැගිටිමු. හොඳේ බලාගෙන බලාගෙන. මගේ බෙල්ල බලාගෙන තියෙන එක බෙල්ල මාර වැඩි ලනුව ගන්න බැරි වුණානේ. එහෙනම් අපි සේරම එකට පාත් වෙලා ගම්මු ලනුව.
අන්න හරි. පාත් වෙනවා නම් පාත් වෙමු. අපි ඔක්කොම එක වගේ එකට. කටලි මේ දෙකට උනත් අපි ලෑස්ති. උම්මන කියන අම්මා. අන්න පාත් වෙනවා. තවෙන් තවෙන් තාපුඩයි තාපුඩයි. මං ගත්තා. ආපෝ වැලේ වැල නැති වෙන්නයි යන්නේ. දැන් නම් ඉතින් ඉඳලා වැඩක් නැහැ. ගානෝ නම් ගහපන් හොඳ වයින් ගැටේ අක කොස්පට්ට ගැටි කොස්පට්ට ගැටි හරිද? කොසුයි වැලයි දෙලු එක පවුලේ නෑදෑයෝනේ. හරියට ගහපන් ගැටේ. කිසි දෙයකට බය වෙන්න එපා. මේ වැඩේ නම්බර එකට කිරීගෙන යන්නේ. අපඩ දැන් කපන්න වෙලාව හොඳයි. එකයි දෙකයි තුනයි. අපු විනාසයි. අපරාදි වෙල කාලා විහෙරයි. මාද වෙල කෑව. මේ හැන්දෑවේ වෙල කෑව නම් අපි සේරටම වෙලසන්නේ හැදෙනවා. හැන්දෑවට වෙල කෑම මහා භයානක වැඩක්. ඔව් ඔව් හැන්දෑවට වෙල කනක නම් ඇඟට ගුණ නැහැ. තව පොඩ්ඩෙන් අපිට ලෙඩ හැදිලා අනාථාධාර හොයන්ටයි සිද්ධ වෙන්නේ. මෙහෙම නුවණ තියෙන අපි දැනුමුට්ටට මල් මුල් ගල් පොල් කියලා වැන්දත් පවු නැහැ. අපේ දැනුමුට්ටටයි මටයි දීර්ඝායුෂම ලැබෙන්න ඕනේ. නැතුව නැතුව මට තියෙන්නේ පුදුම නුවණක්. තව පොඩ්ඩෙන් ගමරාලත් ගමහාමිනිත් මේ හැන්දෑවේ වෙල කෑවනම් මොකකින් මොකක් වේවිද කියලා කාටද කියන්න පුළුවන්? ඇත්ත ඇත්ත සහතික ඇත්ත. අපි 99 මාරින් බේරුනේ. ඔබතුමාගේ නුවණ තමයි නුවණ. වැලක් නෑ වරකට නෑ. වැල කන්න බැරි වුණාට කොස් මදුළු වේලලා අටු කොස් බෙද දැකි ගමකට කරත් එක දාගෙන. දැන් ඉතින් වෙන වෙලකදීක් හොයාගෙන තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ආ උඹලාව මාගේ ගෝල බාලේනේ. එයි මට බොහොම වටිනා නුවණක් ආවට. ඇත්තටම ආවද? එහෙනම් ගමටම සෙට්ටක් වෙයි. ගමට විතරක්ද? ඇයි අපිට? ඔව් ඔව් මට නුවණක් පහල වුණා කියන්නේ කාටත් සෙට්ටක් කියලා වැඩක් නැහැ. මෙච්චර කල් වෙච්ච සිතේ මද. ඔබට තේරු. ඒක ඇත්ත. අපේ දැනුමුත්තගේ හොර වැඩ දැන. Thank you.
ඒක නෙවෙයි යුතුමා. මොකද ඔය නුවණ කියන එක අපට එන්නේ නැත්තේ. ඔහෙලටත් එන්න පුළුවන්. හැබැයි කාලයක් ගත වේවි. කොච්චර කල් ගියත් මොකෝ නුවණ ලැබෙනවද? හැබැයි ඔය නුවණ ලබා ගන්නකොට හරියට අමාරු වෙනවා. ඇවුතුමා මිනිහා වගේ යහන්නේ ඔය බොරුයි කියනවා කියනවා නේද ගණදෙයියන්ගේ නුවණ? නෑ නෑ ඒක නුවණක් කියනවා ගණදෙයියන්ගේ පුරාට නෙමෙයි මුල මට. හුරු කියන ජාතිය නම් අපේ පරම්පරාවට පින්නන්න බෑ. මට අහුන තුරුම්ම කඩනෝ පතෝල කඩනෝ වගේ. ඈ මොලා මොලා දන්නවද ඔය හුරු කී ජාතියක් ඉන්නවද කියලා? කොරොයි කියන්නේ ඉතින් හොරකම් කරන එවුන්නේ. ඇත්ත ඇත්ත. ඔවුන් කවුරුත් එකයිනේ. ඈ නෑ සේරම එකයි වෙන්නේ කොහොමද? මෙන්න අහගන්න හුරුයි කිව්වා. නිකං හුරු, කම්බා හුරු, නම්බුකාර හුරු, රට හුරු, උපාසක හුරු, දවල් හොරු නිර්මාණ හොරු, අල්හුරු සම්මාන හොරු. ඉරුනාට ගුරුතුමා ඔය හැම එකාම හොරුනේ. මොකද්ද උන්ගේ වෙනස? වෙනස කියන්නේ ඔය හොරු අතරක් තියෙනවා භයානක හොරු ජාතිය. ඒ කවුද අම්මපා? උන් තමයි නම්බුකාර හොරු. උන්ව අඳුරගන්න එක ලේසි නෑ. උන් ඉන්නේ මහා නම්බුකාර විදි. උන් යන්නේ අස්ප කරන්න. උන් කරන්නේ හොරකම්. අම්මපා හැම ගහන්න එපා ඈ අල්ලලා. හැම ගහන්නේ කොහෙද අල්ල ගන්න බැරි. එයුතුමා නුවණ ගැන කියන්නකෝ. දැන් ඔය නුවණ එතකොට උතුමාණනි මම මේ නිකන් අහන්නේ උණක් ගන්නවද? ඒ විතරක් නෙමෙයි වාතේ පිටයි එමයි කිසිත වෙලා ඔළුවට ගන්න. අන්න එතකොට තමයි නියම නුවණක් ඇක් වෙන්නේ. ගෙදර කවුද? කවුද ගෙදර ඉන්නේ? කවුද බැලුවේ? අපි බොහොම ඈතක ඉඳලා ආවේ. විවාහට වතුර ටිකක් දෙන්න පුළුවන්ද? ආ ඔහොම ඉන්න. මම වතුර අරන් ඉන්නේ. හොඳයි හොඳයි. වැඩි වැඩි ලැබෙන්න ඕන. මෙන්න ඕන තරම් බොල්. මදිනම් තවත් දෙන්න. එල්ලා ඔබතුමා බීලා ඉන්නකෝ. හොඳයි ඔව් අපට මැරෙන්නේ නැතුව උනත් බොන්න. ඇයි ඇයි මේක කියන්නේ? මේ අපටත් දෙන්න හොඳ. හොඳට වෙනවා. අම්මපෝ මෙහෙම වතුරක් නම් දුන්නේ නැහැ කවද? අම්මා වතුර වාගේ අම්මා වතුර වාගේ. අම්මා පපෝ තුමාරා හත්නේ තියෙන්නේ. බොහොම පිං සිද්ධ වෙනවා ඇති.
අනේ ඔව් අපේ සුභා කොහෙන් ගියාද කියලා හොයාගන්නවත් නැහැ. අපි ඔව් එහෙම නම් අපි ගිහිල්ලා එන්නම්කෝ. හරිම රස රසද ටික බාගේ අම්මා මුත්තා කාලේවත් බීලා නැහැ. එහෙම රස වතුර ගැනේ නම් උතුම පුදුම රහක් නේක තිබුණේ. මස නම් හිතුනේ ඒ නින්ද උත්සගෙන යන්න. මොන නින්දද? ඇයි බන්දන් අපි වතුර බීපු නිසා. මස නම් හිතුනේ ඒ නින්දට බලලා බඩක් බලනකම් බොන්නේ. ආහා බලාගෙන බලාගෙන. උතුමා අපි නින්ද උත්සගෙන රැකට ඇවිල්ලා. හරි හරි. රැකට ඇවිල්ලා අපි අය නින්ද හොරකම් කරගෙන යන්. හරි හරි. රෙංගිනියන එක මහා නරක වැඩ. අපි වෙනින් දවසක ඇවිත් පතා පහකට ලින දෙන්න කියලා ඉල්ලමු. දුන්නොත් උසයන් නැත්තන් නිකන් යා. නැත්ත අපි උසගෙන යන්. අපියද බඩගින්නේ හෙට අපි සුරසප විඳින එවුම් උන්නත් අපියද බඩගින්නේ හෙට අපි සුරසප විඳිනවන්නේ යක්යක් කහලා ඒ ලින්ද උස්සන් හෙට අපි සුරසප විඳිනවන්නේ උන්නත් අපියද බඩගින්නේ හෙට අපි සුරසප විඳිනවන්නේ වනේද මුත් වනේද මුත් හෙටත් බඩගින්නේ හෙටත් තොපිගින්නේ අනේ දැන මුත් වනේ දැන මුත් හෙටත් බඩගින්නේ හෙටත් තොපිගින්නේ පිටන්න වගේ දෙව්ලොවලින්දකි මල් පැණි බීලා හැඳ යාවේ පිටන්න වගේ යටයක් ගාලා උත්සන් යමුලින්ද යාලු මාලු ලින්දට ලින්දක් නැත එහෙම ලින්දක් නැත දැකලා නම් නැත එහෙම ලින්දක් ලින් උල්සානට වෙන කාටත් බැහැ ඇඟේව මොය ඇති අපට විතා උන්නත් අපි අද බඩගින්නේ හෙට අපි සුරතප විඳිනවන්නේ මුලින් නන්ද වරෙන් දෙනමුත් ලින්ද පෙන් නන්ද වරෙන්
ගන්න මුත්තු මොලේ පෙන්නන්න වරෙන්දන මුත්තු පීනන්න වාගේ දෙව්ලු වලින්ද කිම්මල් පැණි පීලා හැන්ද යමේ පීනන්න වාගේ ಉಸಯ ಮುಲಿಂದ ಯಾಲು ಮಾಲು උඹලා දෙන්නම ඔය කතාව නවත්තලා හොඳට කොට බලලා උතුමා දැන් ඉතින් වපුරන්න තමයි තියෙන්නේ මගේ බෑලා වී ගැහුවම ඇද බෑගෙන යට යන එතකොට පළවෙන්ට කල්යන්ට පුළුවන් අනික නරක වෙන්න ඉඩ තියෙන එහෙම නම් ඉතින් ඒකට මොකද කරන්න ඕනේ මියරේ නවී ගාමු එතකොට කුඹුරේ මැද හරියට වීවැටෙන්නේ නෑනේ ඒකනම් හැබෑව ඔබතුමා නුවණක් දුන්නා නම් හොඳයි ඒ වැඩේ ඕලේනි මට බොහොම වටිනා නුවණක් පාළ අකෝ සම්පූර්ණයෙන්ම කඩලා යන නුවණක් වෙන්නදී පහල වෙන්න ඇත්තේ ඉල්ල අන්න පයිර ඔක්කොම කඩ කඩ බපුව තේරේ හොඳ හයිය තියෙන ලීදන්න ටිකක් අරගෙන බැලලා ඒකට පොල් බෑමු නවනක් ගැටුන අනික් කට්ටිය මැස්ස උස්සගෙන යනකොට පොල් බෑමු නට වීතික ඉස්සයි හරියට කිරිගාට ඇන්නවා හරියටම හරි එතකොට එක වීරයක්වත් පොල් බෑමු නට පෑගෙන්නේ නැහැ එක නියත එක සම්මතයි එක ප්‍රත්‍යක්ෂයි බලාගෙන බලාගෙන අලිය මැස්සට ගැහුවොත් අපි ඔක්කොම ඉවරයි හරි හරි බම්බ බලවෙන්න එපා බලාගෙන තමයි ඉන්නේ ආ දකුණු කකුල පෙරේට තියලා කුඹුරට බහිමු දෙයියන්ගේ පිහිටෙන් වම දකුණ වම දකුණ වම දකුණ වම දකුණ වම දකුණ වම 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 දකුණ වම වම දකුණ වම 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 දකුණ වම වම දකුණ වම වම ආ යාළුවා ආ තමුන්නාන්සේ මොකද වේලපහින් මේ පැත්තේ නෑ ඉතින් අපිට වැදවල් කියලා බෑනේ බඩගෝස්ත්‍රේ හොයාගන්න දිවාරාත්‍රි අපි දුවන්න එපා නැද්ද මං අහන්නේ මූවි ගන්නව නෙවෙයි මූවි වපුරනවා මේකගේ වැඩ මෙහෙමමයි බලපන් හැමතැනම වී වපුරනවා ළමයිනේ කොහොමද මගේ නුවන් දැන් එක වී ඇටයක්වත් පුල් බෑම් වුණට පෑකුනේ නෑ අපේ දැනමුතගේ නුවනක් කවද්ද මං වැරදුනේ නැන් දෙයියන්ගේ පිටින් පුල් බෑම් වුණට වී පෑගෙන දෙයියන්ගේ පිටේ නෙමෙයි අපේ පිටේ අපේ පිටේ මොකද මේගොල්ලෝ මේ වී ගහන්නේ අල හිතවරනේ නැතුව මං අහන්නේ ඇත්තටම අල හිටෙව්වත් ඉතින් ඔය වගේ තමයි අයියෝ දරමුත්තරනේ මට තත්තක් ගාලා දුන්නද මම හිල්ල නවත්තනවා අයියෝ ඔය ලටෝනිය නවත්තලා මට කියනවා මොකද්ද සිද්ධ වෙන්නේ හනිතුමානේ මගේ එළුව මුට්ටියක් ඇතුලේ ඔළුව හිර කරගෙන විග්බන් කරන ඔළුව බේරලා දෙන්න එළුවගේ මගේ අම්ම මට ඉඳලා වැඩක් නැහැ බොහොම භයානක දෙයක් මේක ලේසි පාසු දෙයක් නෙමෙයි හොඳ වෙලාවටයි මේක මටම ඇවිල්ලා කිව්වේ එහෙමයි උතුමානේ අනේ මං කරන්නකෝ ඕලේනි වී ගහින්න පැත්තකින් තියලා ඉක්මන් කරලා මගේ ගජසිංහයාව ලියාපල්ල ගොඩක් දැනුමක් ගැනුම් කරගෙන ඉක්මන් කරපල්ල ඇටි උඹට අමාරුද අයියෝ ආහුමේදී ඉක්මන් මොකද මේ බලාගෙන ඉන්නේ
ඉක්මන් කරලා කතාව බේරගමු. හපා යව නැත්තම් මු මැරෙයි. එපා එපා. ඔයලා නිකන් ඉන්නකෝ. අපේ උණ්ඩගේ මහදර මුත්ත එක්කන් ඉන්න. ඒ ආලේසි පාසු කෙනෙක් නෙවෙයි මහදර මුත්ත කිව්වම. ඒ වගේ කෙනෙකුගෙන් මිසක් අපි උපදෙස් ගන්න නෑ. ඔය පොඩි පොඩි මිනිස්සුන්ගෙන් තේරුණාද? ඔයලට ඕන කුදයක් ගහ ගන්නවා. නෝන ගන්න බැරි නම් නෝන ගිල්ලත් කමක් නෑ. අපි මේ කියන්නේ මේ සතා දුක් විඳින හිඳයි. ඉක්මන් කරලා අදියෝසලා යමල්ලා. දැන් ඇත්ත වශයෙන්ම මට නම් තාමත් මේ තත්ත්වය අපහැදී. දැන් මොකද වෙලා තියෙන්නේ? මුට්ටි එළුවට දාලාද? නෑ. එළුව මුට්ටියට දාලා මං හිතන්නේ. එහෙමනම් දැන් ලුණු වැඹුල් ටිකක් දාලා අනුකම්ප කරන්න පටන් ගමු. අදෙන් පැහැදිලි. බලමු අපිට දෙවනුව මුත්තක්. කොයි ගියද බොල? ආන්නර වෙන්නේ මගේ ගේ තමයි. මේ පැත්තේ යමු. ඈ මේ පැත්තේ යමු නේද? ඔය පැත්තෙන් කොහමද ඇතා යන්නේ? ඉක්මන් කරලා ඔය මුරුංග ගහ කපලා දානවා හොඳයි. හොඳමයි. මොළේ නැති පිස්සු වගේ වැඩ කරන්නේ. මොනවද බලාගෙන ඉන්නේ? ඉක්මන් කරලා ඔය මුරුංග ගහ කපලා දානවා මොනවද බලා ඉන්නේ? ඇත්තම නේද මොළේ නැති උඹ තමයි. ඇඟ පස්ස චම්ප වෙනවා මං දන්නවා. ආ මලාගේ. අද පින්නන්න මගේ නුවණ. දැන් ඔක්කෝම බාධක ඉවර. ඉස්සරහට මොනවාරි බාධක ආවොත් මං බලාගන්න. ඒද ඔය එළුවා ඉන්නේ උතුමාණෙනි කියනවා බලන්න උතුමාණෙනි ගේ ඇතුලේ තමයි එළුවා ඉන්නේ ඔය දොරෙන් කොහොමද ඇතා යන්නේ කඩනවා පිටිය ඉක්මනට ඈ ඇතුළටම ගිහින් වැඩ පෙන්නන්ට ගජසිංහ බුදු මාවල්ල ගැනින් මුකින්ද මුකින්ද ලොක්ක කෑගහන්නේ ඇත්තේ කලබලයක්ද වැඩක් නෙමෙයි වැඩිය බලපදෙලයි ඒ වරිල්ල ගජසිංහ මාව පස්සට ඇදපන් ඒ වෙලාවේ මතමේදී ඕ ඒ අද එයාට යනවා මෙයාට යනවා මේ අත්තිගොඩ මේ අත්තිගොඩ මේ මතතරාද
රජසිංහ නැගිටපන් මාවේ අට වෙලා දුක්කා දැන් ගිහින් වැඩි අමාරයි අපි දැන් එළුවගේ වැඩි පටන් ගමු නේ ඒක තමයි කියලා මේක පොඩක් අපිට පොඩක් බලන්න ඕන පොඩක් ඉතින් අපිට මේක පොඩක් බලන්න ගන්න දෙපා වැඩි ටික බරපතලයි මොබල කොරණු වැඩි වලට කන්දකින් ඉල්ලන මඩු වලකින් ගහන්න ඕන මේ වැඩි කොයි වෙලාවෙද උනේ දව කැමට පෙර එළුව උදේට කාලද හිටි. එහෙමයි උතුමාණෙනි. මොනවද කෑ? අපේ ගෙදර උන්ද තමයි ඉතින් මෙයා කන බොන දේවල් ගැන දන්නේ. මේ කෝටු මේ ගැන වැඩිදුර පරීක්ෂණයක් කරලා මට වාර්තා කළ යුතුයි. අප හාමිනේගේ වැඩිදුර විමසා බැලිය යුතුයි මේක. එහෙමයි ලොක්කා. මේ ගැන මා විශ්ින් විමසා බැලිය යුතුමයි. මම ප්‍රශ්න කරන්න බලන්න. ලප්පටි රූපේ ඒක ගැහේ කල්සයි. හරි ඒක ප්‍රශ්නයක් නෙමෙයි මට වෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා අහන්නේ. හාමිනේ මේ සතා උදේට කෑවේ මොනවද? උදේටද? ඔහෙලට හංගන්න දෙයක් නෑනේ. කිරිබත්ුයි කෙහෙල් ගෙඩි. කිරිබත්ුයි කෙහෙල් ගෙඩි? ආනමාරු. කිරිබත්ුයි කෙහෙල් ගෙඩි ගැලපෙන්නේ නෑනේ. කිරිබත්තු වලට හදියන්නේ වෙනවද කන්නේ? ඒකනේ මේ පටලවිල්ල. අද මෙයාගේ උපන්දිනේනේ. ඒකනේ කිරිබත් හැදුවේ. ඔව්. පුරුෂයාගේ උපන්දිනේට කිරිබත් හදපු එක ඒ තරම්ම වැරද්දක් ඇටියට මම දකින්නේ නෑ. නමුත් මෙතන වැරද්ද වෙලා තියෙන්නේ මේ වැඩිට අනමාලු කෙසල් ගෙඩි පටලවා ගත්තු එකනේ. නෑ නෑ ඒ මිනිහගේ උපන්දිනේ නෙමෙයි. මේ එළුවගේ උපන්දිනේ. ඒ මිනිහගේ උපන්දිනේට කිරිබත් කෙසල් ගෙඩි හදන්න මට පිස්සු ඈ වෙන වැඩ නැතුවට. ඒකේ මම මේ කල්පනා කළේ ගෑනු ඔය වගේ මෝඩකම් කරන අය. ප්‍රශ්න කෙරුව උතුමාණනි සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඈ එහෙනම් අවසන් පරීක්ෂණය මං කරන්න ඕන පරීක්ෂණයකට භාජනය වෙන්න කැමති. මෙයාගේ වයස කීයද? කීයක් වගේද පේන්නේ? ඒ තරම් වයසක් පේන්නේ නැහැ. ඔබතුමාගේ නුවරට ඒකත් පේනවා වගේ. විහාට ගේරුවට හරිම ලපටේ සුසුම සුසුයි. අම්ම පතනුත් දරගෙන වගේ. ඔළුව කොඹ වුණත් කඳනම් බොම ලපටේ. තාත්තා මියාට දෙන්න බෑ කිව්වා. කොහෙද? අඬලා දොඩලා තමයි ඉල්ල ගත්තේ. අබෝයි. ඔව්. අඬන්නම වැඩේනේ. හොඳයි. ඇඬුවේ නැද්ද? දුන්නේ නැත්තම් ගාගේ පරිණවා ලිදේ පරිණවා ආරේ පරිණවා දැන්නම් දන්නේ නැහැ වගේ තමයි කතාව. අනේ මගේ කට. හරි හරි උඹේ රණ්ඩුව දැන් නවත්ත ගන්න. ඔයි ඕක මේ වැඩිට බාධාවක්. ඒක නේනම් මේ වැඩේ කරගන්න බැරි වෙන ඔහෙගේ කට හින්දා. එළුවා ඉල්ලගත්තේ ඔයගේ තාත්තගෙන්ද? අනේ නෑ. එහෙනම් ඔය කිව්වේ ඔයගේ පුරුෂයා අඬලා දොඩලා තාත්තගෙන් ඉල්ලගත්තා කියලා. ඒ එළුවව නෙවෙයි මාවනේ. මේක තමයි විහිින්ම කරගත්ත දෙයක්ද? බෑ කියලා බෑ. හරි තීරණයක් ගන්න ඕනේ මේකට. බැරිම නම් ඉතින් මට කරන්න දෙයක් නෑ. උතුමා බෑ බෑ කිව්වට එළුව පණ අදිනවා. කරන්න දෙයක් නෑ. පණ අදින එක උගේ අයිතිවාසිකම. ඒකට විරුද්ධ වෙන්න මාළයටවත් බෑ. නිදෙකින් මේ කාලකන්‍ය ඔළුව දාගන්න තැනක් නැතුව මුට්ටියක් අච්චම දාගත්තනේ ඔළුව. මේ හරකෝ වලකෙකුත් තියාගෙන උඹනම් කරගත්තේ මහාම මෝඩ කැලියක්. අපෝයි. වැඩි කැතයි බොහොම කැතයි. තමාට උදව් කරන් ආපුවාට සලකන්නේ මෙහෙමද? තිරිසන් තත්තු ඔහොම කැත වැඩ කරනවා කියලා මං අහලා. මිනිස්සෙක් කළා නම් ගමක් නැහැ. ඉවසන්න පුළුවන්. නමුත් තිරිසන් සත්තු මෙහෙම කරන එක කැතම කැතයි. ඔහේ ළඟ මන්නේක් තියෙනවා. තියෙනවා හැබැයි මොට්ටයි. ඒ තමුසලා කන්න වැඩ වලට මොට්ට වෙන්නේ නැතුව තියෙනවද? ගේනවා ගේනවා මොට්ටකන් අරලා හැරි ගන්න බැරිය ගේනවා. ඔයි එනකම මොකේ කොහේ හරි ගල කුලාගෙන එනවා. නැත්නම් ඒක අපිටම කියන කරන්න කියලා. මොනවද නඩුස්සය කරන්නේ? මන්නේ උනුලා ඉන්නේ මෙන්න මෙහාට එන්න හකටත් මේ වැඩේ වෙලා කරලා දාන්නේ. හරි 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 එනවා. එනවා වෙන්න දුක්වා මොමලා ඉති. සබ්බඩ ඉතින් සබ්බඩ විචා නොකර එළුවගේ බෙල්ල මුලටම ගා පියපා. ඒක
කොලා ඉරි ගහට යන්න වගේ වැඩේක ආ ඔය කොලාද ගහපිය රබ්බඩ මන්න මිට මුර්තිය ඕන් ගැහුව ඒව හැබෝටම කරන්න බෑ මං හිතුවේ නෑ කවදාවත් එළුවගේ ඔළුව ගන්න පුළුවන් වෙයි කියලා මේ ගමේ උන්ගේ නුවණින් කරන්න ගියා නම් එහෙම මොකකින් මොකක් වෙයිද කියලා කියන්න දන්නේ මේ ගමේ ඉන්නවද මේ වගේ නුවණ තියෙන ඇත්තෝ අපි ආයෙත් කරන් ජීවත් වෙන්න ඕනේ මරද කිව්වේ මරද බෑ බලා කාට හැරියොත් කියන්නේ බෑ කියන එකනේ හැමදේම පුළුවන් කියපිය පුළුවන් කියපිය මොනවද තුමා හොයන්නේ? හන්දන්න හොයන්නේක. හපොයි. මගේ බුලක් මැරිච්චලේ නැති. අයියල මගදි වැටුනේ. ඇයි බුල නොගත්තේ? පුතේ ලියල නැන්නේ එහෙම දෙයක්. හැබැයි එහෙමනම් දැන්වත් ලියාද යම් කිසි දෙයක් බිම වැටුනොත් ඒ අවුලා ගත යුතුයි. හැබැයි පදේ වැටුනොත් නොගත යුතුයි. හොඳමයි හොඳමයි. ඒ විදිහටම කරන්නම්කෝ. ඒ පුබඩිලා. ඒක ලොකු අකුරෙන් ලියාගනින්. පස්සට ප්‍රෝජනයක් වෙන්න පුළුවන් දෑතට අදලා ලොකුට ලියාගනින්. පරදාලා. හරි හරි බං වෙනික දොඩොන කුහිතම මම මේ ලියාගෙන ඉවරයි. උඹට පේන්නේ නැද්ද? අංගලෙල්ලක් පෙතුලා. අහුලගනි. අහුලගනි. දිකටම වැටෙද්ද දිකටම වැටෙද්ද ඔක්කොම අහුලගනි. අහුලගනි අරින්න එපා එකක්වත්. ඔක්කොම කුණු කොටුවල් ටික අහුලන් ගනින්. හැබැයි මදි වැටිච්ච ඒවායි පහදිද? උඩුවියන් පැඳගෙන පයට පාවඩක් දාගෙන රත්තරම් බඳුන් වල හැටු හකුරු ඉස්තරම් අපි රජතුමත් වළඳන විසෝවරු ඇවිත් ඉල්ලන ඇමති ප්‍රතිවරුන් ගෙනියයි හකුරු මේ කඩින් හමනි නේන මහදන මුත්ත නුනක් ගත්ත දියුණුව සත්තා වැඩේ සාර කරගන්නට අපගේ නුනක් තුනයි කැටිපුර මිලක් නෑ හැබැයි දැන තැනක ඇත්තේ නැතිෙන්නේ මෙතන විතරමයි රස ගුණ හඳුනන අයද කියන්නේ මේ මහපුරු වෙන කොතන තියෙන්නේ ජීව ලෝකේ ඇති රහක් දැනෙන්නේ අකුරු නොකැපට උඹස් අටයිනේ මෙහෙම නුවණ දෙන මිනිස්සු නැහැනේ මං විතරයි මුළු ලෝකෙම ඉන්නේ ඔය ඔය ඉහිට කෙරුවොත්
දුවන්නේ ඔහෙලගේ දියුණුව නෑ වරුනි මෙච්චර කල් අපි මොනාද කරුවේ අද වගේ සෙනගක් ඇගෙන ඔය ආවේ ඔබ දුන්නුවනින් වාසිය ගත්තේ පිංසිදු වෙනවා මහදන මුත්තේ තක්ුණයි නාමර අයත හරි හොඳයි වැඩි හිටියෝ කෑවොතින් පිරිහන් වෙනවා තාතිකයි පිටසක්වල අය නිතරම එන්නේ ඒ අය ආවොත් ආවර වෙන්නේ මුසාවදන් අපි කියන්නේ නැහනේ අනිකොට ගත්තොත් තමයි දිනන්නේ උඩට උඩුවියන් බැඳගෙන පයට පාවඩක් දාගෙන රත්තරන් බඳුන්වල හැදුව අපුරු ඉස්තරම් රටේ රජතුමත් වළඳන පිසෝවරු වෙවිත් ඉල්ලන ඇමති මැතිවරුන් ගෙනියයි අපුරු මේ කඩෙන් ඇවිල්ලා කොච්චර වෙලාද අපි මේ කල්පනා කළේ ඔබතුමා මොකද මේ කතා කරන්නේ නැත්තේ කියලා අපි දැන් ඇවිල්ලා මරුවක් විතර වෙන්න උනානේ ඒක නෙමෙයි ඔබතුමා මොනවද ඔය හැටි කල්පනා කරන්නේ අපිට කියන්න බැරි දෙයක්වත් නෝ අම් මේ කල්පනා කරුවේ අරලින්ද අම්ම පල්ලු මී පෙන්නි වගේ ඔබතුමා රහක් නේ වතර වල තිබුණේ හරි හරි දෙන්නේ සියලු අයිතිවාසිකම් සල්ලි ගෙවලම ගන්නයි මගේ කල්පනා අන්න හරි ලොක්කා ආටවත් ඇඟිලි ගහන්නේ කියන්නේ අයිතිය ගහන්න ඕනේ බොලොක්කේ ඉඳලා බොලොක්කේ නෙමෙයි බොල බාල්දියේ බාල්දියේ දැන් ලිඳගෙන ආවට පස්සේ ලිඳැම්මේ ගාමු සියලුම හිමිකම් ඇවිරිනි කියලා හොඳයි නේ මේ 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 තෝ නිකන් හිටපිය තෝ එකගෙන යන්නේ නැහැ මේ වගේ ගමන් තෝ ගෙදර තියෙන වැඩපලක් කරගෙන හිටපන් ලිඳක් ගේනොයි කියන එක පොඩි කෝවිසෙ මිසේ කාරියක් නේ ඒක නිසා තුන් මගේ ගෙදරට වෙලා ඉඳපන් ලිඳක් ගේන එක නෙමේ වැඩේ ඒත යන පාරපත් ආර කෙසේ වෙතත් වතුරෝල රතනම් හොඳට මතකයි. ඔතුමා, ගේ ළඟට ගියානම් පාර මතක් වෙයි. ඔබිට මෙලෝ ලෝකෙ සීයක් නැහැ. හොඳ වෙලාවට මගේ කල්පනාවේ තිබුණා. එහෙනම් මෙන්න මගෙන් අහගනි යන පාර. පුතේ නෑනේ අනික අඬපොත ගිරල්ලට ඇයි පුතේ මල සමයමක් නෙමේ බොලව් මාව යට යනවා අපරාධ කියන්න බෑ උතුම නෑමක් නහන්නේ මගේ කෝලේනේ හොඳේ වුන් වගේ මාව ගොඩ ගන්නවා පුතේ එහෙම දෙයක් නෑ උතුමා එමනම් මාව ගොඩ අරගෙන ලියාගනි පුතේ එහෙනම් අපි ගොඩ ගන්නම් ගොඩ අරගෙන ලියපියව් ලියලම ගොඩ ගන්නම්කෝ උඩ අරගෙන ලියපියම් කියලා කොට ගන්න උඩ අරගෙන ලියපියම් කියලාම කොට ගන්න
ගොඩ අරගෙන ලියපියක් කියලා ගොඩ ගන්නම් අපිට ඕනක උදයක් ගන්න ලියන්න බැරනම් මනෝල කාගද එහෙම නෙමේ මේ වැඩේ කරන විදිය බලමු ආ ගොඩට අරගෙන හත් අවුරුද්දකින් නාල නැති ඉඳ හොඳට නාවලා හොඳට පීදාලා නාස්නයක් කරලා වස්තිය කරලා සූස්තිය දීලා හීතල යන්නත් එක්කලා හිමින්තරේ මේ කතන්දරේ දෙයියනේ කියලා පොතේ ලියමු ගන්නෝනේ
මේ මොකද්ද බලේ මේ බෝ යන්න ඕනේ ඇතුළට මේ ආරංචි අක්කාවා ඔහේ ගෙලින්ද ඔහේ විකුණනවයි කියලා මාගෙලින්ද විකුණනවයි කියලා මා නෑ 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 මං ලින්ද විකුණන්නේ නෑ විකුණනව නම් ගන්න කියලා තමයි ආවේ හැබැයි මික්කත් නොමික්කත් ඔහේ ගෙලින්ද මං ගන්නවම තමයි ඔබලින්ද ගන්න දාවේ ඔබ ගැනි ලින්ද නෑ නොගනි ලින්ද ඔබ ගැනි නොගනි ඔබ ගැනි නෑ නොගනි එහෙන ගනි 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 නොගනි ගනි මොකද මොකද මේ නාට ගන්න මහ කරදරයක් නේද මේ නාට ගන්න අකු මමයි ඔහේ ගිලිට මුලින් මිල්ලුවේ මුලින් ඉලුව තගෙන් ඉලුව සොහෙට දෙන්නේ නෑ මගේ ලින්ද අපි දැවිලා ඉන්න නිකන් නෙමෙයිනේ පතා පහක් කියලා කියන්නේ පතා පහක් 15ක් දෙන්නකො මම මහලොකු පතා පහ නෑ 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 පතා 15ක් කියන් පතා 18ක් දුන්නත් මගේ දිට කාටවත් දෙන්නේ නෑ ආපුවත් බලාගෙන යනවල යන දේවස්ථානෙ එක එහෙමද කතාව අවසන් කරන්නේ උතුමා අන්තම දිනේ කතාව දිගසන් උතුමා ඔය කිකට ඕන ඕන විදිහට කරන් දෙන්න බෑ මේ ලිදේ සෙල්ලම උතුමා වැඩේට පහිනවද නැත්නම් අපි පහින්ද සොරාද මුලා උපලාගෙන ඉන්නේ බෑපියව් ஊப்பாவில ආසියා તો හැබැයිද මේ මල්ල පුත් අරගෙන කොහෙද යන්නේ යනවා නෙමෙයි ඔයි ගිහිල්ලා එනවා කොහෙද ලින්ඩක් ගේන්න මේ මල්ලක් අරගෙන මල්ලක් නැතුව ලින්ඩ ගේන්නේ සම්නාංශගේ ඔළුව උඩ පයිච්චන් කතා නොකර යදවෝයි ලම්පඩ කෝටු ගෝල්පුවා කිනිකටු දැන් වෙලා වාරි උස්ස බලා කවුද කියන්නේ ලින්ඩනේ ඔයි ඒ හොඳට පරදාලා උසපල්ලකෝ උඹලා ශරීර හොරුනේ වැඩක් කිව්වම නිකන් හැඹරෙනවා සප්පඩ කෝටු පොල්පුව කිඩිකටු ලින්ද කැල වෙන්න ආසක් නැයි උසපල්ලා උසපල්ලා උඹලා මාව මොනාට අතලා මට ගැහුවනේ බලන්න මෙතනින් එපයි කොට වෙන්න එන්න ඕනේ நந்தக்கிங் மித்தர தூ ஓகேன் போலாம் மொக்கட தாமே தூ ஏ பியாவ் மொக்கட மொக்கட அலே பல் பல் வாசுர හොඳ වෙලාවට මම් බියුවේ නැත්තේ බල බැරදි ඉඳද ගිනාමි නෑ උතුමා අද ගෑණි අපිය නිර්මිත රවට්ටලා හැබැයි ඔක් පරන්න බැ පාට පහත අපෝ ඉලස්සන වැඩි නුඹ තමයි මහත් බලලා ඉවරයක් කරන්න දාම් දැන් ඉතින් ලින්දියා සාවාතර යබල්ලයන්ට ගෙදර මට කරපු දෙයට
උන්ට වැඩේ දෙන්න ඕන අතින් පයින් නෙවෙයි මොළ ගෙඩියෙන්. මොළ ගෙඩියෙන්. මහදන මුත්තල ටික වරෙල්ලකෝ අද. බෑ 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 ආපු පාරෙන් යන්න බෑ. ඒක ඇඟට ගුණමදි. අපි ගඟෙන් එකට වෙලා යන්න. එතකොට ඔතුමා කිව්වේ ගඟවල් හරි භයානකයි කියලා? භයානක තමයි. ඒ වුණාට රැට ගඟ බුදියනවා. ආන්න ඒ වෙලාවට හැමයි කුඩ වෙමු. හොඳයි ගඟ නිදාගත්තට පස්සේ අපි ගඟට බැස්සයි කියමුකෝ. අපි ගඟේ යනකොට බැරි වෙලාවත් ගඟ නිින්දෙන් නැගිට්ටොත් මොකද වෙන්නේ? නෑ නෑ ගඟවල් නිදාගත්තට පස්සේ ඔහොම යහපත්. ඔය මිනිස්සු වගේ සැරෙන් සැරෙන් නැගිටින්න නපුරු වුණත් බොහොම යහපත්. ඔය ඇත්තම දූතුමා? ඇත්ත නැතුව බොරු කියනවද බං උතුමා? කීයටවත් කෑල්ලෙන් කෑල්ල ගියත් බොරු කියන්නේ නැහැ. මුසාවක් කිව්වත් උතුමා මෙහෙම ගියොත් නම් ගඟ නිදියන එකක් නැහැ කවදාවත්. ඒ නිසා අපි කතා නොකර ඉමු. අන්න හරි. සද්ද නැතුව ඉඳිලා ඇස් පියාගෙන. ඉන්ඩිකේටර් බෙන්චා ගිහින් ගඟ නිදාගෙනද කියලා බලන්න ආවන. හොඳ මයුතුම. උනාද රත්තේ ලොක්ක වැඩේ නම් හරියන්නේ නැති පාටයි. මටත් පේන්නේ අපි ඔක්කොම අනාත වෙන තත්ත්වයක් තියෙන්නේ. එලි වෙනකම් මෙතනට නැමගෙන ඉන්න තමයි වෙන්නේ. එතකොටම ගඟ අමුතු තත්ත්වයක් දැනලා මාව කන්න හැදුවා. අපෝයි ඉඳලා වැඩක් නැතෝ. උතුමනි අපි කොහොමද මේ නපුරු ගඟෙන් එගොඩ වෙන්නේ? මේ ගඟ නම් මිනි මරු ගඟක්. ඒකට අපේ ගෙවල් ළඟ තියෙන ගඟ. කොයි වෙලාවෙත් බබා වගේ නිදි. ආපු පාරෙන් ගියා නම් මේ කෙහෙල් මල වෙන්නේ නැහැනේ. මේ මදුරුව මාම කණ්ඩ අපේ උඩ පෙරේ. අම්මා පන්නේ මුස්තලක්ක තාම නෑ නෝ. ඉදිගත්. ආපහු ගිහින් ඉමින් සීරුවේ බලන් බරෙන් ගඟ නිදෙද කියලා බලන්න. තවත් බල බල ඉන්න ඕනේ. ඉක්මනට යමු. අපේ දැනුමුත්ත නොහිටින්න ගඟ කාව හරි පිළිගන්නවා. ගඟ දන්නේ නැතුව ඇති අපි ආපු විශ්තිය. ගඟ දන්නේ කොහමද? එයා නිදුනේ. හැබැයි නැගිටලා හිටියන අපි කාව හරි අල්ලගෙන කනවා. ගඟදේ ගඟ කොහමද බං අපි ඔකන්නේ? එමනම් කන් දෙකෙන් එල්ලලන්නේ ගහන්නේ. දෙයනේ අපි එක්කනේ කඩුයි. ඔතුමා මං ගණන් ගලා එක්කනේ කඩුයි. අනේ දෙයනේ ඉඳලා ඩක් නැ. අපි ආයතරයක් ගණන් කරලා බලමු. මමයි 1යි 2යි 3යි 4යි 5යි. අනේ 6ක් ඉන්නපෑ දැන් 5යි නේ ඉන්නේ. මං ගණන් කරන්නම්. මමයි 1යි 2යි 3යි 4යි 5යි. අපෝයි එක්කනේ කඩුයිනේ. උඹලා පේලියට හිටගනින්න. මං ගණන් කරලා බලන්න. මමයි 1යි 2යි 3යි 4යි 5යි. ඇත්තනේ නේ. ආවාරි එක්කෙනෙක්ව ගඟ බිලි අරගෙන තියෙන. අයියෝ මගේ කීකරු ගෝලයා. මේ මිනිමරු ගඟ නිදි වගේ ඉඳගෙන කරපු විපත කෑගේ. ගඟට නුණක් ඉස්ස වෙන්නේ. අයියෝ පරි ගන්න ඕනේ. අපේ මිත්‍ර නැති වුණා. ඔබතුමා කවුද? මම තමයි මහා බලගම්. මලක් සුභී ඇති විපත
හොඳ ආකාරව තනි ගංගා පිට කළේ මහා කපටිකමක්. උතුමාණන් ඔය මන්තර පොල්ලෙන් ගහලා ගඟ නැති කරලා දාන්න. එහෙම කරන්න බෑ. ගඟ විනාශ කළොත් ගඟේ ඉන්න පාළු නැරෙයි. මේ වගේ පව් වැඩ මම කවදාවත් කරන්නේ නැහැ. අපේ නැති වෙච්ච එක්කෙනා කවන්න හොයලා දෙන්නේ. විනාඩි 7කි එපා මුලට ගෙනත් දෙනවා. වැඩේ කරන්න එක් ගහට. හැබැයි ඔහෙලා මම කියන විදියටම කටයුතු කරන්න ඕනේ. දැන් ඔය කවුරුත් අනිත් පැත්ත හැරිලා දෙකට නැමිලා ඉන්න ඕනේ. මෙහෙම හොඳයිද? නහර ඔහොමෙන් දැන් මම මේ මන්තර පොල්ලට වතුරලා එකේ කෙනාට එක පාර ගානේ ගහනවා. පාර ආපු කෙනා තමන්ගේ නමයි තමන්ගේ නම්බරේ කියලා දුවන්න ඕනේ. අපේ නම්බරේ අපි දන්නවා නම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේ. නම්බරේ කියන්නේ නරපණුවා. පළවෙනියෙන් පාර කරන එක එකයි. දෙවෙනියා දෙකයි. තුන්වෙනියා තුනයි. ආන්නේ විදිහට කියාගෙන පොන්න ඕනේ. ආන්න නරපණුවත් නැරෙනවා. ඒකාන්තයි. ඕංග්‍රී අමනියන්ගේ තමනියා හූද. මහා මෙට්ටන්ගේ මෙට්ටා හූද. මෙමල් සකතිරෝ. සක පඬිතයා සමග සම්ප්‍රාප්ත වූ වන් සක තීරෝ ඌරු ගෝල රැල මාගේ අදවියෙන් හෝඩුම් පො ඒස්වා ඉදිකට එකයි දෙකයි මල්බරියෝ රාබුඩ හුනායි රාමෝ පොල්බර් අදෝ කෝටු පසයි එසේ මෙසේ නුවණක් නෙමේ ඔහෙට තියෙන්නේ උඹරකුත් තියෙනවා හැබැයි ඇතකුත් තියෙනවා හැබැයි ලෙඩි බෑස් ආලිස කාලේ නම් යන්න කනගාටුයි බොහොම කෙටි එහෙමද මරණය සිද්ධ වෙන්නේ ඔළුව සීතල වුණාට එහෙමද ඔලව පෑගෙන එක බොහොම භයානකයි ඒක එහෙමද ඒකට මොනවද කරන්නේ ඔළුව තෙමා ගන්න නැතුව සොලව පා ගන්න නැතුව ඉන්න නැරෙනකන් ජීවත් වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් අල්ලා ගන්නවා. මහා හයගේ මොඩියෝ මේ රටේ ඉන්නකන් අප්පුවගේ මන්තරකාරයින්ට වරදින්නේ නැහැ. දැන් මොකද්ද උතුමා ඊළඟ පියවර? මං ඊළඟ පියවර ගන්න ඉස්සර වෙලා ගත්ත පියවර කොහෙන් හරි තියලා ඉන්න පාය. ජම්මට පොළොව පාගන්න හොඳ නෑනේ. ඒක හන්දා මට ගමන් බිමන් යන්න අස්පේ කෙරේ. පතා පාක් විදං කළා. ඈ අස්පේ මගේ සරම 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 උස බල්ලා. නැත්තම් පිළිලෙච්චා පදන්න. දැන් ඉතින් පොකින් බලල වැඩක් නෑ. දෙන්නටවත් අඹරන්න ඕන ගෙඩියක්. නැත්ද මේ පැත්තේ අස්පේක් එහෙම ගන්න. හැබැයි පතා පහකට වැඩිය ගෙවන්න බෑ. අස්පේක් පතා පහකට උයි අස්පේක් තියා පතා පහකට අස්ප වල්ලිගියක්වත් ගන්න බෑ. අනේ එහෙම කියන්න එපා වුන්නේ. අපිට කොහොම හරි අස්පේක් හොයලා දෙන්න ගෙනියන්න. මල්ලංග හිටපු අස්පේ ඔක්කොම ඉවරයි. රජතුමයි ඇමතිවරුයි අස්පේ ඔක්කොම ගෙනිච්චා. දැන් බේතකටවත් නෑ අස්පේ. අස්පේක් බැරි නම් ගෑනු සතෙක් වුණත් කමක් නෑ. හැබැයි මෙහෙමයි ගෑනු සතානන් දීලා බෑ මොකද අස්ප පිටර රකින්න තියලානේ තියෙන්නේ ඇත්තද හැබැයි මට මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන් ඕනේ නම් අස්ප පිටරයක් දෙන්න පුළුවන් පතා පහකට උදව්වක් හැටියට එහෙමනම් යමු බලන්න යමු 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 බලන්න වෙලාවේ හැටියට පිටර කටුවක් උනත් කමක් නැහැ මම පිටර රකින්න තියලා දවස් ගාණක් වෙනවා අද නැත්තම් හෙට පැටව වෙනවා ඊයේසැටේ විතර 30ක් තියලා අස්ප පැටව 60ක් ගත්තා. ඔහෙලට ගජ වාසියක්. එකෙකුට වෙන්නේ පතා දෙකමාරයි. තේරෙන්නේ නේද? අර තියෙන විතර මං ගිහිල්ලා අරන් එන්න. එල්ලෙන්නේ නැතුව ඔක්කොමම ඉන්න. හොරෙන් ගණ්ඩක් ඕනේ. අස්පයාගේ ගෑනු සතා දැනගත්තොත් මට පයින් යයි. අපි ආපු ගමනක් කවද්දපන් වැරදුනේ. අපේ අනිත් හැත්තාව නම් මේ වැඩ මුකුත් කරගන්න හම්බ වෙන්නේ අස්පිය දෙන්නෙක් තමයි කොහොමද මේ බලපන් කොලටි දෙකක් තියෙන්නේ
එකාස්තේකට නැටි දෙකක් තියෙන්න බෑනේ. කොන්ද කොන්ද තොන්ද තොන්ද ජීවි කියලා. ඇලු 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 ඇලු. අපරාධයක් තෝර කස්ස පැටව් දෙන්න නිමුල්ලු හොඳේ ඒකනේ නමුත් නිමුල්ලු උනාට දුවන්නේ හරියට කිඹුල්ලු වගේ ඔක්සා පොල් නම් එනවා මුලටුත්තේ හිරමනේ මොකෝ මාමේ අක්කා පයින් ගහුවද මොකෝ උඹලට උනේ කෝ අස්පෑ ආසය නෙමෙයි උතුමා හම්බ වුනේ අස්ප බිත්තරය නිමුල්ලු නිමුල්ලු බිත්තරේ වැටුණා කටව දිව්වා ඇයි ඇල්ලුවේ නැත්තේ අල්ලන්නේ කොහොමද කඟ වෙන්නු වගේ දිව්වේ කොහොම හොඳයි කොහොම හොඳයි අල්ලපු මැටික පොගෝ ඉපදිච්ච ගමන් ඕම නම් ලොකු වුණාම කොහොමද හිටීවිද අර්ථයක් නැහැ අලියක් දැන් ලෙඩ ඇඳේ දැන් කොහොමද බං උතුමා ඇවිදින්නේ එහෙනම් අපි උතුමාගේ කකුල් දෙකට කොළපත් බඳිමු කොළපත් ෂි බාලයි වැදේ බාලයි බාලුයි ඇල්ලුයි හැනලයි දියාරුයි දිවිති කිසිම යටාස්තු ආදී පදනමක් නැ මොනවද බං බුලාගේ වැද මං කියනද වැඩක් අපි දැනුමුත්තට බොරු කකුල් දෙයක් බඳින්න බකුල් ෂි දුර්වලයි මොඩ වැඩ කරන්න ඕනේ නැ රොල් මාරල අපේ දැනුමුත්තට බොරු කකුල් බඳින්න ඒ ඕනේ නැ මං කියන්න කරන්න ඕනේ දෙ අපි කකුල් දෙකට දී දෙකක් ගැත ගහමු බොරු කකුල් එක්මනට උතුමු. ආපසෙයා කිව්වා නේද ඔළුව සීතල උන දාට මැරෙනවයි කියලා. අම්මෝ ඉතින් උස්ස බල්ලා. අයියෝ! දැන් ඉතින් මොකද කරන්නේ? ඔළුව සීතලයිලු. එක්මනට උතුමු. දැන් නම් අපි දිනල වැඩක් නැහැ. එක්මනට උතුමු. මම කියන දේ අහපන් මගේ අන්තිම කැමැත්ත අහලා ඒ විදියට වැඩ කරපන් මගේ පිටක මේ තියෙන ඌ සබායන් ඒකට රත්තරන් මුත්තන් හතම දාපන් මගේ රිදි හවඩිය හත් පොටක් දාපන් මැස්සක් මාව තියලා අමු සෝනට ගිහිල්ලා දාපන් මගේ ඔළුවෙන් දාන කියලා බලාපන් හොඳටම සීතල වෙලා එහෙමනම් මම මැරිලා අයියෝ මම පොඩි දෙයක් හැබැයි මේ මොංගලක් නම් මගේ ජීවිතේට දැකලා නැහැ මගේ ප්‍රයිටි රෝචන ගන්න කියන හොඳම වෙලා
මිනිහෙක් මැරෙන්නේ නැහැ. මොනවා? අනික පොලෝ පෑගුවා කියලා කෙනෙකුට මුකුත් වෙන්නේ නැහැ. උඹ දැන්ද පොල කියන්නේ? ඕක ලබන සුමානෙම ඇවිදින් කිව්වනම් ඉවරයි. කොහෙද මේ මාමලට කියන්න දුන්නේ නැහනේ? ඒක නෙමෙයි මට ඊට වැඩිය ලොකු කාරණයක් කියන්න තියෙනවා. මගද්ද පොල ඒ පාර? පාර මං කියන්නම්. ඒක වටිනා ගැඹුරු රහසක්. Thank you.